Hi guys, welcome to my channel. Oyala balagena innodi id vlog ekak upload karanakam. E unata avurudu vlog ekak nemei mama adu upload karanne. Mama last wenna vidiyata avurudata last wenna vidiye vlog ekak thamai me video ekin alata genala tiyenne. Avurudu walata last wenna vlogs dekak mama alata ekak share karagannawa. මේ vlog එකෙන් අද ඔයාලට ගෙනාවේ අවුරුද්දට දවස් දෙකකට කලින් මම කොමනවද කරේ කියලා. අවුරුදු එන්න කලින් මම මොන මොන දේවල්ද කරේ ඒ වගේම මොනවද හදපු කෑම කියා තමයි මේ vlog එකෙන් ඔයාලට ගෙනලා තියෙන්නේ. මම මුලින්ම අවුරුද්දට හදන්න යන sweets වර්ගය තමයි නෙල්ලි දෝසි. අපේ ගහක නෙල්ලි ගොඩක් පිල්ලා තිබ්බා. ඒ වලින් මම හදන්න හිත නෙල්ලි දෝසි ටිකක්. මේ දවස්වල අපේ අක්කත් ගෙදර ඇවිල්ලා ඉන්නේ අවුරුද්දට. මේ සැරේ අපේ සාරගේ first අවුරුද්ද මේ එන්නේ. හැමම වගේ සාරට බ්ලෙස් කරලා තාමත් කමෙන්ට් කරනවා thank you so much හැමෝටම සාරට විතරක් නෙමෙයි මට මගේ ෆැමිලි එකට ඒ වගේ මට ලැබෙන්න ඉන්න බබාට පවා ඔයාලා හැමෝම බ්ලෙස් කරනවා ඔයාලගේ බ්ලෙසිං නිසා තමයි අපි තව තව ඉදිරියට යන්නේ ඒ වගේම හොඳින් ඉන්නේ thank you so much හැමෝටම හරි දැන් මම නෙලි ටික ඔක්කොම කඩාගෙන ආවා දැන් මේ ටික හොඳට සුද්ධ කරලා වැලි හැම තියනවා දැන් මේක මේව ටික බිමට වැටුන නිසා හොඳට වැලි ටික යන්න හොඳට හොද ගන්නවා වතුරෙන් ඒ වගේම අපි සාරාගේ first අවුරුද්ද මේ ඒ නිසා ටිකක් ස්පෙෂල්ම අපි කැමරා ටිකක් හදමු කියලා හිතුවා. අපේ මස්සිනා මිදුල සුද්ධ කරන ගමන් ගොඩක් තනකොළ හැම වැවිලා තිබ්බා මේ දවස්වල අම්මට ගොඩක් ඇඳුම් මහන්න ඕඩර්ස් ඇවිල්ලා තියෙන නිසා මිදුල පැත්තට ආවෙම නැහැ නැත්තම් නම් අපේ අම්මා මේ විදිහට තියන්නේ හැවිලෙම සුද්ධ කරන ගමන්මයි ඉන්නේ හරි දැන් මම නෙලි ටික ඔක්කොම හොදලා අරගෙන තියෙන්නේ දැන් වාජනයකට වතුර ටිකක් එකතු කරලා හොඳට රත් වුණාට පස්සේ මේ නෙලි ටික එකතු කරලා විනාඩි 5ක් හොඳට තඹ ගන්න සාමාන්‍ය ගින්දරෙන් තියලා තඹ ගන්න ඒකටම ලුණු ටිකුත් එකතු කර ගන්නවා දැන් හොඳින් තැඹුණාට පස්සේ මේක වෙන භාජනයකට මම දා ගන්නවා මේක ගොඩාක් මෙරි වෙන්න තැඹ ගන්න සාමාන්‍ය ප්‍රමාණයට ගෙඩි පිටින් තියෙන විදිහටම තැඹ ගන්න ඒ උනාට හොඳට මේක තැඹිලා තියෙන්න ඕනේ දැන් නෙල්ලි ගත්ත ප්‍රමාණයටම සීනිත් එකතු කරගන්න නෙල්ලි ග්‍රෑම් 500ක් ගත්තොත් සීනිත් ග්‍රෑම් 500ක් මරගන්න දැන් සීනි ටික එකතු කරගෙන ඒකට කුරුමි පොතු ඒ වගේම එනසල් ඇට දෙකක් විතර එකතු කරගන්නවා එකතු කරගෙන මේක ලිපේ තියලා මේ විදිහට හැඳි ගා ගන්න මේ සීනි ටික ඉක්මනටම දියවෙනවා රස්නෙට මේකට වතුර ටිකක් එකතු කරගන්නවා මොකද නැත්නම් දිත්ත රහක් එන්න පුළුවන් ඒ නිසා වතුර ටිකක් එකතු කරගෙන මේක ලිපේ තියාගෙන හොඳට තැම්බෙන්න දෙන්න නෙල්ලි දෝසියක ලෑස්ති වෙනකම් මම ඊළඟට හදන්න යන්නේ ගී බිස්කට් මේ බිස්කට් එක ගොඩක් වෙලාවට අවුරුදු වලට අපේ කට්ටිය හදනවාමයි මගෙන් මේක රෙසිපිය ගොඩක් දෙනෙක් අහලා තිබ්බා මේකට අවශ්‍ය වෙන්නේ පාම් පිටි ගී ඒ වගේම අයිසින් සුගර් ඒ තුන විතරයි අවශ්‍ය වෙන්නේ ඒ වගේම ටිකක් බේකින් පවුඩර් දැන් පාම් පිටි මම මෙතනදී ග්‍රෑම් 300ක් අරගෙන තියෙනවා ඒ වගේම අයිසින් සුගර් ග්‍රෑම් 300ක් අරගෙන ඒ දෙකම එකතු කරලා බේකින් පවුඩර් තේ හැන්දක් එකතු කරලා හොඳට මේ විදිහට මික්ස් කරගන්නවා මම මෙතනදී ටිකක් ෆුඩ් කලරින් එකතු කරගත්තේ පවුඩර් එකේ ඔයාලට අවශ්‍ය නම් එකතු කරගන්න මේක ඔප්ෂනල් දැන් මේ ටික ඔක්කොම එකතු කරගත්තට පස්සේ මේ විදිහට මේක හලා ගන්නවා මොකද කැටගතියට හිටින්න පුළුවන් ඒ නිසා එහෙම හිටියොත් අපේ කුකීස් ටික හරියට එන්නේ නැහැ. ඒ අතරේ අපේ දෝසි එකත් ලෑස්ති වෙන ගමන් මේකේ පාට වෙනස් වෙනකම් මේක හොඳට තඹ ගන්නවා. මේකට ලුණු ස්වල්පයකුත් එකතු කරලම හලා ගන්න. දැන් මෙතනදී මම ගී ග්‍රෑම් 300ක් අරගෙන තියෙනවා. පාම් පිටි ඒ වගේ මයිසින් සුගර් ගී ඔක්කොම එක සමානම සමාන ප්‍රමාණවල වලට අර ගන්න ඕනේ නැත්නම් අපේ කුකීස් එක හරියට එන්නේ නැහැ මම 300ක් ගත්ත නිසා හැම දෙයක්ම ඉන්ග්‍රීඩියන්ට්ස් තුනම ග්‍රෑම් 300ක් ගන්න තමයි අරගෙන තියෙන්නේ දැන් ගී ටික ටික එකතු කරලා මේ විදිහට අනා ගන්නවා මම දැන් ගී ටික ටික එකතු කරලා මේ විදිහට අනා ගන්නවා එක පාටම ගී ඔක්කොම එකතු කරලා අනා ගන්න එපා ඒ වෙලාවට අපේ බිස්කට් එක වතුර ගතියනවා ගුලි අල්ල ගන්න බැරි වෙනවා
ඒ නිසා එක වෙලාවකට වැඩිත් වෙනවා ගී ප්‍රමාණය ටික ටික එකතු කරලා රොටි පදමට අනා ගන්නවා වතුර එකතු කරගන්න ගී හදද්දි ඒ වෙලාවට අපිට ඒ වතුර එකතු කරලා හදාගත්තත් මේ ගී බිස්කට් එක හදාගත්තට පස්සේ කටේ තිබ්බොත් නිකම්ම දිය වෙනවා ඒ ගතිය නැති වෙනවා වතුර එකතු කරගලා හදාගත්තොත් ඔයාලට බැරි වෙලාවත් ගී වැඩි වුණොත් එහෙම ඒ වෙලාවට පාන් පිටි එකක් එකතු කරලා අනා ගන්න දැන් බේකින් පේපර් එකක් මේ ප්‍රමාණයට බේකින් ට්‍රේ එකේ ප්‍රමාණයට කපාගෙන ඒක දා ගන්නවා දැන් ඩෝ එකෙන් පොඩි පොඩි බෝල්ස් හදලා මම හදා ගන්න විදිහට හදා ගන්න මේක ඔයාලට අවශ්‍ය හැඩවලට හදා ගන්න පුළුවන් ඔයාලට නිකන් බෝල්ස් විදිහට හදා ගන්නත් පුළුවන් නැත්නම් ඥාන කතා විදිහට හදා ගන්නත් පුළුවන් ඔයාලට කැමති විදිහට හදා ගන්න ඒ වුණාට ගොඩක් වෙලාවට අපේ අය මේ විදිහට තමයි ගී බිස්කට් එක හදාගන්නේ බෝල් එකක් අල්ලලා අතින් ටිකක් ප්‍රෙස් කරන්න මැද ඒ අතර අපේ දෝසියකත් ලෑස්ති වෙන ගමන් මේ පාටට මේ පදමට එනකන් හොඳට හැඳි ගාලා හදා ගන්න ඕනේ අපේ දෝසියක දැන් මගේ ලෝස් එකත් හරි දැන් මේ නැදට ඔයාලට ඕන නට්ස් වර්ගයක් තියාගන්න පුළුවන් මම ටූටි ෆෘටි තමයි තියන්න හිතුවේ ඒ වුණාට හස්බන්ඩ් ගේන්න කියන්නේ අමතකු වුණා ඒ නිසා මම කලරින් ෆුඩ් කලරින් ටික ටික ඩොට්ස් වගේ මේ විදිහට තියාගත්තා ලස්සනට ඒ අතරේ අපේ අක්කා අවුරුදු ඇඳුම මහන ගමන් මායි අක්කයි මේ සැරේ අවුරුද්දට එකම විදිහේ ඩ්‍රෙස් එකක් තමයි අඳින්න හිතුවේ අක්ක ඉන්න දවසට අක්ක තමයි ඔක්කොම ඇඳුම් ටික මහන්නේ එයා ඉන්න දවසට ටිකක් අම්මැලි ඉතින් මටත් කරන්නේ එයා ඉන්න නිසා ඒ නිසා ඔක්කොම වැඩ ටික අක්කටම බාර දෙනවා මට මෙතනදි ටිකක් වැරදුනා ඔක්කොම ළඟ ළඟ තියලා මම බේක් කරගත්තා ඒ නිසා තමයි මෙහෙම ටිකක් පැලිලා වගේ තියෙන්නේ මේක බේක් කරගත්තා කියලා ටිකක් මේ වගේ හිඩැස් තියලා බේක් කරගන්න ළඟ ළඟ තියලා බේක් කරගන්න එපා මම දැන් ඊළඟ සෙක්ෂන් එකේ ආමන්ඩ් තියලා තමයි මම මේ ටික බේක් කරගන්නේ මේක නිකන් කටේ තිබ්බොත් හපන්න ඕනෙත් නැ නිකම්ම දිය වෙලා යනවා කටේම. ඔයාලත් අනිවාර්යෙන් try කරලා බලන්න. ඒ අතර අපි side by side නෝම්බි අරින්නත් කෑම හදන ගමන් තමයි මේ sweets වර්ගත් හදාගෙන ඉන්නේ. නෝම්බිය මැරිලා ඉවරනාට පස්සේ දැන් හදන්න යන්නේ උඳු වලලු වලට පිටි අනලා තියන්න. මේ රෙසිපි එක අපේ අක්ක තමයි ගොඩක්ම දන්නේ මම ඇනිවල් හදන්න ගොඩක් දන්නේ නැහැ අක්ක ගොඩක් රසට හදනවා මම ඒකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් පැණිවල රෙසිපි එකත් ගොඩක් දෙනෙක් කියලලා තිබ්බා ඒ නිසා එයාල වෙනුවෙන් මේ රෙසිපි එක මුලින්ම භාජනයකට උඳු පිටි 200යි ග්‍රෑම් ඒ වගේම තෙතහාල් පිටි 200ක් අරගන්නවා ග්‍රෑම් පාම් පිටි ග්‍රෑම් 100ක් එකතු කරලා හොඳට මික්ස් කරගන්නවා මික්ස් කරගත්තට පස්සේ පොල් ගෙඩියක පොල් කිරි එකතු කරගන්න ඕනේ මේකට ටික ටික එකතු කරලා මේක හොඳට හැඳි ගා ගන්නවා මිටි කිරි එකතු කර ගන්න තරමට උඳුවල්ලු එක ගොඩක් රස වෙනවා ඒ වගේම පොල් ගිරියේ තියෙන පොල් වතුර ටිකත් මේකටම එකතු කර ගන්නවා දැන් පොල් කිරි ටික ටික එකතු කරලා මේ විදිහට හොඳට අනා ගන්නවා ඇත්තට මේක මේ උඳුවල්ලු එක ගොඩක් රසට ආවා එළියෙන් ගොඩක් ක්‍රිස්පියටත් ඒ වගේම ඇතුළට හොඳට පැණි ඇතුළට පැණි ඇබ්සෝ වෙලා ගොඩක් රසට තිබ්බා ඔයාලත් දන්නවති හොඳ හොඳ ටිප්ස් මේ උඳුවල්න හදන ක්‍රමවල් ඒ වුණාට අපි හදන්නේ මේ විදිහට පොල් කිරි එකතු කරලා හොඳට අතින් තමයි මේක අනා ගන්න ඕනේ අතින් අනාගත්තොත් තමයි හොඳට පිපිලා එන්නේ උඳුවල්වලු හදද්දී ඔයාලට තවත් ටිප් එකක් කියලා දෙන්නම් දැන් අපි හදාගත්තු මික්ස් එක බ්ලෙන්ඩර් ජාරයකට දාලා හොඳට මේක බ්ලෙන්ඩ් කරගන්නවා හොඳ ස්මූත් එකට එන්න ඒ වෙලාවට උඳුවල්ලු එක ගොඩක් රසට එනවා ඒ වගේම හොඳ පිපිලා එනවා හොඳට පිටි එක දැන් මේක වහලා තියන්න පැය 6ක් විතර වහලා තියලා ඊට පස්සේ බැදගමු අද දවසේ මේ ටික විතරයි මම කරේ ඊළඟ vlog එකේ නෝඹි වලට කලින් දවසේ කරපු දේවල් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න ගිහින් එන්නම් පරිස්සමින් ඉන්න